ස්ට්‍රක්චර්ස් පිසස් ඩෙවලප් කරද්දී ෆෝසින් මූස් වලින් අපිට ඩෙවලප් කරන්න පුළුවන් නම් පොසිෂන් එක ඒක අමතර වාසියක් අපිට ෆෝසින් මූස් වලින් ඩෙවලප් කරන්න. හරි නිකම්ම මූස් වලින් නැතුව ෆෝස් මූස් වලින් අපිට පොසිෂන් එකේ පිසස් ඩෙවලප් කරන්න පුළුවන් නම් ඒක අපිට ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් එක. මොකද එතකොට ඔපෝනන්ට් හැම වෙලේම මම මොකක් හරි මූව් එකක් ප්ලේ කරාම දැන් ඔය ෆෝසින් මූස් කියන්නේ මොනවද? ෆෝසින් මූස් අපි වර්ග පහක් කතා කරනවා. සමහර අයට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොනවද මේ ෆෝස් මූස් කියන්නේ? දැන් සිංහල තේරුම මොකද්ද? ෆෝස් කියන්නේ අපි නියම් බල කරනවා යාව. ඒ කියන්නේ මේ මූව් එක ප්ලේ කරපුවාම යාට අනිවාර්යෙන් යාව එයාට වෙන මූස් වෙන දෙයක් කරන්න බෑ. යාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරනවා. එතකොට යා ඒක ප්‍රශ්න විසඳ ගන්න එපා ඉස්සෙල්ලා. දැන් උදාහරණයක් විදිහට චෙක් එකක් දුන්නොත්. චෙක් එකට කියන්නේ ෆෝස් මූව් එකක්. ඇයි ඒ? මොකද එතකොට අනිවාර්යෙන් චෙක් එක නවත්තන්න වෙනවා. චෙක් එක නවත්තන්න නැතුව යාට මුකුත් කරන්න බෑ. අන්න එතකොට කියන අපි මේක ෆෝස් මූව් එකක් කියලා. හරි ඒ වගේ ෆෝසින් මූස් ප්‍රධාන වර්ග පහක් කියනවා චෙස් වල. එක චෙක්ස්, දෙක කැප්චර්ස්, කියන්නේ ඉතෝ හපනේවා. අපි පීසක් කැප්චර් කරොත් අපි ඉතේ කැපුවොත් ඔපෝනන්ට් මොකක් හරි කරන්න වෙනවා. නැත්තම් එයා පීස් එකක් ඩවුන්. එයා මොකද්ද කරන්න කියන එක වෙනම කතාවක්. හරිද? හැබැයි එයා ඒ ගැන හිතන්න වෙන අඩු ගානේ නේද? පීස් එකක් ඩවුන් වුණාම ද අපි චෙක් එකක් දුන්නාම චෙක් එක නවත්වීමේ ක්‍රම කීපයක් තියෙනවා. අපි දන්නේ නැහැ එයා මොන ක්‍රමයකට යයිද කියන එක. හැබැයි එයා අනිවාර්යෙන් චෙක් එකේ නවත්තන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් එයාට. හරි ඒකයි අපි ෆෝස් කියන්නේ. එතකොට කැප්චර් කරනොත් පීස් එකක්. හරි අනිවාර්යෙන් මොකක් හරි කරන්න ඕනේ. නැත්තම් පීස් එක ඩවුන්. ඊළඟට කියනවා ත්‍රෙඩ්ස්. ත්‍රෙඩ්ස් කියන්නේ සමහරු ඇටැකින් මූස් කියලාත් කියනවා. ත්‍රෙඩ්ස් කියන්නේ අපි ඔන්න ත්‍රෙඩ් එකක්. ඒ කියන්නේ මම ඔන්න බිෂොප් දාලා ක්වීන් ඇටැක් කරනවා. ඔන්න ත්‍රෙඩ් එකක්. ක්වීන් ඇටැක්. සමහරු කියනවා ත්‍රෙඩ් කියන වචනේට කියන ඇටැකින් මූස් කියලා කියනවා. අපිට කියන ඕන ඇටැකින් මූස් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට අපි ඔන්න අපි මූව් එකක් ප්ලේ කරනවා. එයා වැරද්දුවොත් ඔන්න මේට් වෙනවා. එහෙනම් අරයා මේට් එක නවත්තන්න වෙනවා. නැත්තම් මේට්. අන ත්‍රෙඩ්ස්. එතකොට ඊළඟට මොනවද කියන්නේ? එතකොට චෙක්ස් මං කිව්වා කැප්චර්ස් ත්‍රෙඩ්ස්. ඊළඟට තියෙනවා සැක්‍රිෆයිසස්. සැක්‍රිෆයිස් කියන්නේ කැප්චර් කරන්න තමයි. හැබැයි එතන වෙනස මොකද්ද? සැක්‍රිෆයිස් එකක් කියන්නේ අපි වැඩි වටිනාකමක් තියෙන ඉත්තෙක්ගෙන් අපි ඔපෝරොන්ගේ අඩු වටිනාකමක් තියෙන ඉත්තෙට දෙනවා. දැන් උදාහරණයක් විදිහට මම රුක් කෙනෙක්ව මම රුක් කෙනෙක්ගෙන් කැප්චර් කරන ඔපෝනන්ගේ බිෂොප් කෙනෙක්. එතකොට මගේ රූට් එක ලකුණු 5යි බිෂොප් 3යි. එතකොට මට අවාසි අපි ඔයගොල්ලෝ කියන සැක්‍රිෆයිසස්. හැබැයි කිම් වෙන දෙයක් බලාපොරොත්තු වෙනවා තියෙනවා. සැක්‍රිෆයිස් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. සැක්‍රිෆයිස් එකක් කියන්නේ මේ වාසියක් බලාගෙන මොකක් හරි වාසියක් බලාගෙන පීස් එකක් දෙන එක. හරිද? පීස් එකක් දෙන එක. එතකොට සැක්‍රිෆයිසස්. එතකොට ඊළඟට කියනවා මොනවද? දැන් උදාහරණයක් විදිහට මේක සැක්‍රිෆයිස් එක මොකද්ද? මෙතන D4 මෙන්න pawn sacrifice. අපි කියනවා මේක pawn sacrifice කරා. opponent pawn කෙනෙක් අප්. හැබැයි මොකද්ද මං බලාපොරොත්තු වෙන advantage එක? pawn ව දීලා මම බලාපොරොත්තු වෙනවා මොකද්ද? ඉක්මනින්ම මගේ pieces develop කරන්න. ඔව් queen b3 කියන්නේ ඔව් ඉක්මනින්ම මගේ pieces develop කරන්න. ඒතර මේකට කියනවා අපි sacrifice එකක් කියලා. මං pawn ව sacrifice කරා. ඉතින් මම බලාපොරොත්තු වෙන advantage එක. ඒතර මට ලකුණු අඩුයි. හරි මට පෝන්ලා එතකොට එක්කෙනෙක් අඩු වෙනවා. එතකොට ලකුණු ඔපෝරන්ට් පෝන්ලා 8යි මට පෝන්ලා 5යි මට ලකුණු 3ක් අඩුයි. හැබැයි මට මං ඒ ලකුණු 3 පියව ගන්න ඒ ලකුණු 3 වෙනුවට මම ගන්න ඇඩ්වාන්ටේජ් එක තමයි මොකද්ද? ඩෙවලොප්මන්ට් ඇඩ්වාන්ටේජ්. ක්වීන් B3 ත්‍රෙඩ්ස් එක මට ඩෙවලොප් කරන්න පුළුවන් පීසස්. ඒ නිසා ඊළඟට අන්තිම එක තමයි පෝන් බ්‍රේක්ස්. පෝන් බ්‍රේක් කියන්නේ මම එක්සැම්පල් එකක් ආවම පෙන්නන්න. එතකොට ওই චෙස් වල ප්‍රධාන මැෂින් ෆෝසින් මූස් වර්ග පහක් කතා කරනවා. මොනවද? චෙක්ස්, කැප්චර්ස්, ත්‍රෙඩ්ස්, සැක්‍රිෆයිසස්, ඊළඟට පෝන් බ්‍රේක්ස්. ඒතර මේ ටයිප් එකේ මූස්, ඒ වර්ගවල තියෙන මූස් ෆෝසින් මූස් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකේ වැදගත්කම මොකද්ද? ඔයාලට ෆෝසින් මූස් ප්ලේ කරන්න පුළුවන් නම් ඔපෝනන්ට් පොඩ්ඩක් ඔයාලට ඕන විදිහට තමයි එයාට එකක් ප්ලේ වෙන්නේ. මොකද එයාට කැමති කැමති ප්ලේ කරන්න බැහැ අංක එක. අනිත් එක තමයි මේ මොකද ෆෝසින් මූස් ප්ලේ කරපුවාම අපි ගොඩක් අවස්ථාවලදී අපි දන්නවා ඊළඟට ඔපෝනන්ගේ මූව් එක. දැන් උදාහරණයක් විදියට ක්වීන් B3 ප්ලේ කරපුවාම අපිට ඔපෝනන්ගේ මූව් එක අපි කියනවා ගෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අනුමාන කරනවා. ඒ කියන්නේ ඊළඟට මෙයා මේක ප්ලේ කරાવી කියලා අපිට හිතන්න පුළුවන්. මොකද හේතුව මම මෙතන F7 pawn attack කරාම මේ pawn defend කරන්න ක්‍රම තියෙන කීපයයි. එක්කෝ යාට ප්ලේ කරන්න වෙනවා ක්වීන් E7 pawn defend කරා.
එක කුයින් ලේ කරන F6 එක නයිට් S6 ප්ලේ කරන්න යනවා පෝන්ව ඩිෆෙන්ඩ් කරන්න ඉතින් ක්‍රම එකක් හෝ දෙකක් හෝ තුනක් උපරිම ක්‍රම තුනක් වගේ තමයි තියෙන්නේ තුනක් හෝ හතරක් මැක්සිමම් උපරිම සමහර අවස්ථාවල ෆෝස් මූව් එක ප්ලේ කරාම ඔපෝනන්ට් තියෙන එක මූව් එකයි එතකොට අපි දන්නවා ෆෝස් මූව් එක ප්ලේ කිරීමේ ඊළඟ ඇඩ්වාන්ටේජ් එක තමයි අපි දන්නවා ඔපෝනන්ට් ඊළඟට ප්ලේ කරන මූව් එක ගොඩක් වෙලාවට එක එක මූව් එකක් හරි ඊළඟට ප්ලේ කරන්න පුළුවන් මූස් එතකොට අපිට හිතන්න පුළුවන් රයිට් මම මේ ෆෝස් මූව් එක ප්ලේ කරපුවාම ඔපෝනන්ට් මොකද්ද ප්ලේ කරන්නේ ඔපෝනන්ට් මේක තියෙනවා ඔපෝනන්ට් මෙන්න මූස් දෙකක් තියෙනවා එකකින් යා මේක ප්ලේ කරොත් මම මොකද කරන්නේ මගේ ඊළඟ පීවර ගැන මට හිතන්න පුළුවන් ෆෝසින් මූස් ප්ලේ කිරීමේ ඇඩ්වාන්ටේජ් එක ඒක වාසිය මේක ප්ලේ කරොත් ඔපෝනන්ට් මේක ඇද්දොත් මට මම ඊළඟට මොකද කරන්නේ දැන් ඔයාලා පසල් හොයද්දි කරන්නේ ඒකනේ මේක ඇද්දාම එයා මේක ඇද්දොත් මම මේක අදිනවා පසල් හොයද්දි කරන්නේ ඒක ඉබේම එතකොට ඊළඟට හොඳට මතක තියාගන්න ටැක්ටික්ස් පසල්ස් හොයද්දි ওই ටැක්ටික් පසල් එකේ උත්තර ටික තියෙනවනේ ඒ උත්තර ඔයාලා කොලේක ලියලා බලන්න ඒ උත්තර ඔක්කොම ෆෝසින් මූස් ඕන පසල් එකක් ඕන ටැක්ටික් එකක උත්තරේ මූස් කීයක් තිබ්බත් ඒ හැම මූ එකම ෆෝස් මූ එකක් එතකොට ඔයාලට ටැක්ටික්ස් හොයන්න දෙනවනේ හරිද ටැක්ටික් හොයන්න දුන්නාම ඔයාලා වැඩිපුර ફોකස් කරන්න ඕනේ වැඩිපුර අවධානයට යොමු කරන්න ඕනේ මොන වර්ගයේ මූස්ද ෆෝසින් මූස් ගොඩේකී උත්තරේ ෆෝස් මූස් තියෙනවා දැන් දෙකිනේ ඒක දැන් ටැක්ටික් හොයන්න ගියාම හැම මූ එකම බලන්න ඕනේ නැහැ ෆෝසින් මූස් වලට වැඩිපුර අවධානයක් දෙන්න පුළුවන් එතකොට ගොඩක් වෙලාවට උත්තරේ හම්බ වෙනවා